ආරදිගේ කතාවට ගොඩක් ආදරය කරනෝාව ගොඩක් ආදරෙන් පිළිගන්නවක් චනල්ලකට. ඉතින් මං මේ වීඩුවකෙන් කතා කරන්නේ ජට්ට හදසිේම බන්ඩ ෆෝන් එකක් ගෙනත් දුන්නා. ඇත්තට මේ ෆෝණ එක කාගෙවවෙන්න පුළුවන්ද ඕටත් මේ වෙනකොට ඒ ගැන කල්පනා කරන්න කුතුහලයක් හිතට ඇවිත් ඇති කියලක් මං විශ්වාස කරනවා. ඉතිං වීඩකට යන්න කලින් ආදරනීය ඉල්ලීමක් කරන්න කැමතිී. ඒ තමයි වීඩ එක බලලක් කඋතුහලයක් ඇතිවනාානම් අනිවාර්ම චනල්ලෙක සස්ක්‍රයිප් කරලා මාත්තක එකතු වෙන්න ඒ වගේම ලයි කරන්න කමෙන් කරන්න ශාකරන්න කියලත් අමතර ඉල්ලීමක් කරන්න කැමති. ඉතිංවා මේ වෙනකොට දන්නවා ඒ තමයි ජූරට කෙල්ලෙක් ආදරේ වෙන්න වගේ තමයි යන්නේ ඉතින් ඒ වගේම නානයක්කාරක දූටට එක්ක ජූරට අභයට කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා. ඉතින් මේ කට්ටිය දැන් හඳම විතුරන් බවටත් පත් වෙලා. ඉතින් කෙසේ වෙතත් දැන් ඒ යාලුකමට වගේම මේ කට්ටියක මේ වැඩවලට ඉදිරියට බාදා ඇතිවෙන දේවලුත් වෙන්න නියමිතයි. මං එහෙම කියන්නේ සාධකයක් ඇතුව ඉතිංවා දකිින් නැති. ඒ තමයි බ්ඩ හදිසේම ජූරට ෆෝන් එකක් ගෙනත් දෙෙනවා. ඉතින් මේ ෆෝණික වෙනකාගෙවත් නෙමයි නානයක්කාරිගෙ වැඩිච්චි ෆෝන් එක. ඉතිං ඇතටම බන්්ඩ මේවිදදියට ෆෝර්ණ එකක් ගෙනත් දෙෙන්නේ ජූරට කිසිම දෙයක් නොකයක්. ඉතිං කොටින්ම කියනවනම් මේ ෆෝර්ණ එක නිසා නානයක්කාරයගේ දූට තමන්ග තාත්තගේ ෆෝ එක අඳුරගන්න පුළුවන් නිසාත් අනි වාරයෙන්ම තමන්ගේ අක්කා යල්ලායින්න පොලිසිය කෙනාට අනිවාරයෙන් මේ ගැන කිව්වට පස්සේ. අනිවාරයෙන් පොලිසියෙන් මේ ගැන ස්වාන්න කටයුතු කරාවී. කොටම්ම කියන නන් දැන් නානයක්කාර ගෙදලාපු නැති නිසා එතනත් ලුක් කලබලයක් ඇතිවෙලයි තියෙන්නේ. අන්නේ එකත් එක්ක තමයි මේ විදයට පොලිසියෙන් සේලු දේවල් ස්වාන්න පටන්ගන්නේ. ඉතින් කොහම වනත් දැන් ඉදිරියට නානයක්කාරට වෙච්චකරදුරේ නිසාම අර. සිකුර කරුද රඇතිකරානේ මෙන මේ දේවල් වලට ඇතටම ජූටට අභියයට තමයි වන්දිගවන්න වෙන්නේ. ඒකට හේතුව තමයි දැන් නානයක්කාරගේ ෆෝන් එක මේ කට්්‍යයගේ අතේ තියෙන නිසා. හැබැයි ඔවා දන්නවා. ඒ තමයි පොලිස් මහත්තයා ඔය අබීට ජූරට මේ කටිට හරිම ආදෙරෙයි. අන්න එකත් එක්ක මේ ගොලන ශේප්පකත් දාගන්න බැරිවෙන්නෙ නෑ විශේෂයෙන්ම කියනම් මේ ෆෝන් එක තමන් ලබාගත්තේ. හදවෙල්ල වැටලද ෙද. ඇත්තටම මතුරේ ගහගන යන අවස්ථාවකදී. ඉතින් තමන් ෆෝන් එක හදලා පාවිච්චයට ගාත කියන දේ කිව්වතින් එහෙම ඇත්තටම් පොලිසිය කෙනා විශ්වාස කරවි කියලයි අපිට බලාපොරොත්තුවක්තියාගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට මේ ෆෝර්න් එක නිසා ජූරටවත් අභයටවත් ඒ වගේම ඒ ගෙදරීන්න කාටවත් කිසිම කරදරයක් ඇති නොවේව.